සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් අද අපිට වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙනවා කියන අපූරු කතාවත් එකතු වෙලා තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ ගැන කතා කරන්නට චාන්ස් එකක් ලැබෙන්නේ කියන කතාවත් එක්ක තමයි. අපි මේ විදියට කතා කරන්න උත්සාහ කරන්නේ කියන කාරණාව මට අද වීඩියෝ එක හරහා ඔබව දැනුවත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව දෙයක් ගැන අපිට මෙතනදි කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මොන වගේ දෙයක් ගැනද අපිට මෙතනදි කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කාරණාවක් අපි හැමෝටම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් සංගීත කතාවත් එක්ක රැඳිලි හිටපු ඔයා මේ වෙනකොට දන්නවනේ මහේගේ අක්කා ජීවතුන් අතර නැහැ. හැබැයි මහේගේ නංගිව පෙන්නුවෙත් නැහැ. ඇත්තටම මේකට හේතුව මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඇත්තටම මහේගේ නංගිවත් අක්ක වගේම හොර රහසම අයින් කරලා දාලද? අපිට අද වීඩියෝ එක තුළින් මේ සම්බන්ධව තමයි කතා කරන්න තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම ඔයාට බලන්න කැමැත්තක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් කියලා හිතන්නකෝ. එහෙනම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරමින් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තව දෙයක් ගැන මෙතනදී කතා කරන්න උත්සාහ කරනවා කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුළින්ම ඔබව දැනුවත් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් ඒක මෙන්න මේ විදිහේ කාරණාවක් විදියට මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. මම දැන් මෙන්න මෙහෙම දෙයක් ඔයාට කියන්නම්කෝ. කවුරුත් මේක විශ්වාස කරන්නෙත් නැතුව ඇති කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයාට මම මෙන්න මේ පැහැදිලි කිරීම මේ මොහොතෙදිම සිද්ධ කරන්නට චාන්ස් එකක් උදා කර ගන්නවා කියන කතාවත් එක්ක ඉඳගෙන අපි හැමෝටම කතා කරන්න ලැබෙන සුවිශේෂී කාරණාවක් කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන්න ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් මම මෙන්න මේ වගේ දෙයක් ගැන ඔබව දැනුවත් කරන්නට උත්සාහ කරනවා කියන දේ ගැන කියන්න ඕනේ කතාවක් විදියට තමයි අද වීඩියෝ එක තුලින්ම සාර්ථකව කතා කරන්න උත්සාහ කරන්නේ. ඉතින් කොහොම හරි ඔයා විශ්වාස කරන්න මේ සම්බන්ධව අපිට මෙන්න මේ වගේ දෙයක් කතා කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් මේ මහේගේ නංගි පහුගිය කාලේ පෙන්නුවේ නැත්තේ ඇත්තටම අනිත් චරිත වලට ලොකු ඉඩක් දීලා තිබුණ නිසා. ඉතින් ඉදිරියට කල්න සහ ඔය සෙනුරි අතරේ ගොඩාක්ම ළඟින් ඇසුරු වීමක් සිද්ධ වෙනවා. එතකොට සෙනුරි වත් අපිට දිගින් දිගටම බලා ගන්න චාන්ස් එකක් හිමි වෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු රසක් එකතු කරගත්තේ කියන කතාව අද වීඩියෝ එක හරහා පෙන්වා දෙන්න.